අද මේ අපේ පක්ෂයට අලුතෙන් ආපු හිටපු හමුදාපතිවරේ මොළේ අමාරුකාරේ මෙයාකා හොඳයි පිස්සන් කුඩේ පිස්සු බලාගා මේ පුජ්‍යලයා මට විවිධ චෝදනා කරා මම ඒවට උත්තර දුන්නා මේක කාගේද කොන්ත්‍රාත්තර පිස්සෙක් වගේ මරු කියෝන බොරු කියෝන මම දීපේර එකකට උත්තර දුන්නේ මේ නායකතුමාගේ ප්‍රසිද්ධියට ගත්ත පක්ෂයට අරගෙන දුන්නා ජාරිකායසේ මන්ත්‍රීකම ජන්දිලා ජන්දිදහය ගත්තේ මහලු ජන්ඩියා අද මට බයිනවා 11000 ජන්ද ගත්ත මිනිස්සේ අද ගම්මන්පිල මහත්තයාට බයිනවා ගම්මන්පිල කියනවා විමල්විලා මහත්තයාට බයිනවා අද හිවල්වංශේ කියනවා යකෝ 3,800ක් කරන් දිනනවා විමල්විලා ඡන්ද බලහත්කාරේ තුවකු බෙල්ලට තියලා බය කළා ගෑනියෝ වෙන්නලා අනුන්ගේ සල්ලි කකුල් දෙක සියහ නෙමෙයි ඒ මොසේ අයිතියක් දෙන රටේ වශයෙන් කතා කරන්නේ අපේ ගම්මන්පිල මහත්තයා 1,900 ඡන්ද අරන් දිනනවා නායකතුමා මේකව මේ මන්ත්‍රීකම දිලා අරන් දිනේ එකකට බුරන්න හොඳ වැදගත් බලු නෙමෙයි මුගයාගේ හැමදාම කුෂ්ඨ හොරා ගාපුවා ගෑනුන්ට ගාපුවා ජරා වැඩබුරු කුෂ්ඨ මුළු ඇගේම දිනනවා මුගයාගේ තන්නේ කරම හොරකම වංචාව බොරුව ඔක්කොම මුගයාගේ දිනනවා මට කියලා පණික්කය කියලා මම සිංහල ශබ්ද කෝෂයේ හොයලා බලලා පණික්කය කියන්නේ මොකක්ද කියලා පණික්කය කියන්නේ සර්පයල් ලන එක ඉතින් මූ තනිකර සර්පෙක්නේ තමන්ද කාපු බතේ පහරන පරේ මේක මේ පහරයව අල්ලලා කූඩුව කරේ බෝතලේ කරේ ගිහිල්ලා කරේ ගින්දර මගේ යුතුයකමක් මම පොහොට්ටේ සල්ලි ගන්නවලු ඒක පොහොට්ටේ මම සල්ලි ගන්න දෙනවද කව මම අරගෙනද මේ කියන හරිය තමයි තමන්ගේ ගෑණිව ලෑස්ති කරලා අඳුන් අඳලා ඔකම කරලා ඊරානාලසලා ගෙදරට එකන් ගිහිල්ලා ඊරානාලසලා ගෙදරට ජනාධිපති මහින්දරාජපක්ෂ කරලා සුදු කරුවේ නිදහස් උනේ අද කතා කරනවා මේ රෑ 10ට මෙයා වරන් ගියලු මහින්දරාජපක්ෂලා රෑ 10ට අරන්ගේ වෙන මොකුත් කරලා නෙමෙයි බෑනායි මෙයා යමාත් සල්ලි වරන් කරලා මේක මේ කය ගහන මාළු කොට ළමයින්ට අයිස්ක්‍රීම් අරන් දුන්නායි අරමයි කියලා මම ළමයින්ට අයිස්ක්‍රීම් අරන් දුන්නායි පොඩි ළමයි අරන් දුන්නා හැබැයි මම කවදාක්වත් මම යුදහමුදා ඉන්න කාලේ යුදහමුදාවේ දුරකථන බිල් වලින් තමන්ගේ ඇමරිකාවේ ඉන්න දරුවන්ට කවදාකවත් මම ඉංග්‍රීසි උගන්වලා නැහැ මේකේ පහරෙක්මු තෙරපිදරද විමහින් බැරියකේ මම දැන් කොහොම යුද්ධ කරන්නේ මේක තමයි අපිට අපිට අපහාස කරන්නේ පොන්සේක කියන මේ මී හරකා කා ගැහෙල්ලා අනුකරුවා එකපාරක් කිව්වා මම නයිවාඩිය දාගෙන මේක පාරක් කිව්වා මුඩ පිස්සු දැන් කියන කරුදර විදියා කුඩු විගල් කපා ගත්තලු මේක හිරේ ඉන්න කාලේ නෝනත් එක මම තමයි කැබිලිට යන්නේ අරේ යන්නේ මිහින් තලේ යන්නේ පෙස්සන් අසා කරන්න යන්නේ දැන් හෙට ඉඳලා කියයිද දැන් මේක අනේ මගේ නෝනගේ ඉනේ දුන කළු පාට නූලකුයි රතු පාට රතරන් සුරේකුයි මම ඒක තොරණ කරා කියලා අද ඡන්ද 2000 කරගත්තු එකේ මැතිවරණ කොමාරතුමා සම්පූර්ණ කරගියට කර මේක නේද අපි උසාවිය අධිකරණ අපි මේක ධාතික ලයිස්ට්ේ මන්ත්‍රීකමක් දෙන සුදුසු එකුනේ මේ දීලා තියෙන්නේ මගේ ෆීල් මාෂල් ගම වැරදි ෆීල් මාෂල් ගමක් දෙන්න 106ක හමුදාකම ලංකාවේ තියෙන්න ඕනේ රරවල් දෙයක් අත යුද්ධයක් තියෙන්න ඕනේ මේ මෛත්‍රීපාල මහත්තයා පස්සේ ගිහිලා කැහැලා කැහැලා රැසීම් වල ගිහලා එමිනා ගා කකුල් වල දර ගහලා වැදලා ගත බී ෆීල් මාෂල් අරගෙන ඊළඟට ඒක උඩ බැලේ යනවා ඉතින් චාරිය ධර්මයක් තියෙන එකක් නෙමෙයි මේක මම අභියෝග කරා යන්නම ඔය කියන කැනහිලහට ඔය කියන දඩෝරියට ඔය කියන පොලිසාදයට මට කියන හැම එකකටම උත්තර මට ඒකට උත්තර දුන්නේ නැහැ ලකෝ නෝනාගේ ඔළුවේ පොල් දෙල්ලක් වුණා කියලා මට බයිනවා නෝනාගේ ඔළුව විතරක් නෙමෙයි නෝනාගේ අක්කා කැමරෙක දෙන්න පරක් වුණා කියලා මන්නේක් ගෙනල්ලා මරන්න හදලා බට්ටික ඔළුවට වෙන මොකුත් කරන්නේ නැහැ දූගේ වකුල් ගෙදට ආමේගේ ග්‍රවුන්ඩ් එක කවර් කරලා ග්‍රවුන්ඩ් එක ඒසි කරන්න ගියා ඒසි ප්ලාන්ට් හරහට පුච්චන දැම්මා මට අසාධාරණ ගුණ තමයි මම අරන් ගියා පාරදුර පොලිසිය මොකටද අරන් ගියේ මගේ නම හින්දා පොලිස් පදුවාගේ පුතා අපේ ගේ දොර කඩාගෙන ඇවිල්ලා දැන් ගේ ඇතුළට රාළාමිනේගේ අතේ දෙන තුවක්කුව ගේ ඇතුළේ බිම වැට පත්තු වුණා නෝනාගේ බඩට මාස 9යි තුවක්කුව පටපට පට කරලා ගේ ඇතුළේ පත්තු වුණා නෝනා බය වුණා නෝනාගේ බඩේ ඉන්න දරුවා අපි දන්නේ නැත් නෑ නැතිවලා බඩේ ඉන්න දරුවා මැරුණා මේ පිස්සුයි මේ අර කහින්ද පොන්සේකර මං ගේ අහගනි මෙන්න මේ ටික බූරුවා එනේ මේ ටික අහගනි මේ ටික මාස 3ක් මා හිට ගන්න හිටියා මේ වගේ බොරු චෝදනා වලට මා උසාවිද මම පරයා ඔය මේ ස්වීකාරය අම පොන්සේකරගේ හරි උසේ ගන්න කියලා හරි දේ හොයපිය ඔයාලා කියපිය දෙනේ වල උත්තර දෙන්න කියලා මම මේ පිස්සු පොන්සේකර කියන්නේ මේක පිස්සු